තෙරුවන් සරණයි සියලුම දෙනාට අද මම අපි හැම වෙලාවකම කරන නමුත් අපි නොදන්න දේ සම්බන්ධව සාකච්ඡාවකට බඳුන් කරන්න මම සූදානම් වෙන්නේ ඊට පෙර ආතුව මම නැවතත් මතක් කිරීමක් කරන්නම් මේක ඔයාලගේ යාළුවොන්ට බලන්න ෂෙයා කරන්න මගේ channel එක subscribe කරන්න लाइक कराना कमेंट कराना इतिं अद मम कियला देन्न हदन्ने किली संबंधव एतकोट मे मुलिम्म कियन्न ओनी अद गुड देनेक्क ओय वरम संबंधव कथा करनवा वरम संबंधव कथा कला कियन्ने मट पत्तिनी मेनियंगे वरमक् तियेनवा मट खातरगंदेय्यंगे वरम मट गंबार अप्पच्चिगे वरम ओय आकारयट देवरुंगे वरम संबंधव कियनवा मतक तियागंड पुद्गलयंगे अपिरिसिदुकम पिलिकुल पिलिकुल सहगत पुद्गलयं विदियट अपे मे कुणुवेन शरीरय देवियन कियन कोट्टासयट इतामत पिलिकुल उदाहरण विदियट गत्तोत एम अपे अपि नाला විනාඩියක් යන්න ඉස්සලා අපේ ඇඟේ හමනවන යම් දෙයක් ඒක දෙවියන්ට දැනෙනවා ගව් 7ක් දුරට ඒක දුඟදක් විදිහට දැනෙන්නේ ඉතින් ඒ නිසා දෙවියන් කිසිසේත්ම මනුස්ස සිරුරකට ආවේශ වන්නේ නැත්නම් මනුස්ස ශරීරයකට ලං වන්නේ නැහැ ඒක එකිනෙකා හදාගත්තු එකිනෙකා ගේ පැවැත්ම සඳහා හදාගත්තු වචන පමණයි. ඒක නිස්පල වචන පමණයි ඒක. මතක තියාගන්න එහෙම තැනකට නැත්තම් මනුෂ්‍ය ශරීරයක දුගඳ ගව් 7ක් හමනවා නම් මේ දෙවියන් කොහෙත්ම මේ මනුෂ්‍ය ශරීරයකට ආවේශ වන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මල ගෙදරකට කොටහලු ගෙදරකට නැතිනම් රෝහලකට उदाहरण दे रोहलकट गिया एका किल्लक एकट किएनवा प्रवेश किल्ल एकट किएना प्रवेश किल्ल है बै मे प्रवेश किल्ल सामान्य मलगेदरक वगे गियो दवास गना साथी गना किली तीयनवा नमो मे प्रवेश किल्ल दी अपी पारिसंग में युतु आकार अतिना मलगेदरकट गियो अपी खेलवाद गिलिंद होंदने खेल गिल्लोत एक ए मल किल्लकट අයිති වෙනවා අපි කිසිවක් ගිලින්නේ නැතිව බුලත් පිටක් වන් නොකා ඒ මලගෙදට ගිහින් ආවොත් මේක දවසකින් මේ කිල්ල අයින් කර ගන්න පුළුවන් ඒ කියන්නේ ගිහින් ආවෙන් පස්සේ ඒ කිල්ල අපේ ඇඟේ අපි ළඟ රැඳෙන්නේ අපේ ඇඟේ ගෑවිච්ච කිලි නැත්තම් විස බීජ කිල්ල කියන්නේ විස බීජ අපිරිසුදුතාවය ඒක අපේ ඇඟේ තියෙන දවසක් පමණයි ස්නානයෙන් පස්සේ නැවෙන් පස්සේ ඒක ඉවරයි දවසකින් පස්සේ තමයි ඒක නැත්තරම නැතිලා යන්නේ. ඕකට කියනවා ප්‍රවේශ කිල්ල කියලා. ඊට පස්සේ කියනවා අපි කොණ්ඩේ කපනවා, නියපොතු කපනවා. ඊට පස්සේ රෝම්බියන් කිහිලි ඉකිලි ප්‍රදේශවල රෝම්බියන් ඉවත් කිරීම කරනවා. ඕකත් කිල්ලක්. රැවුල කපන එක ඕකත් කිලි කාණ්ඩයට අයිතිනවා කිලි වර්ග 108ක් ප්‍රධාන ප්‍රධාන කිලි වශයෙන් තියෙනවා ඒ කිලි කාණ්ඩයට ඕකත් අහු වෙනවා මේකත් මේ කෙස් කපන එක නියපොතු කපන එක රැවුල කපන එක රෝම්බියන් ඉවත් කරන එක වගේ දේවල් ඒකත් එක දවසයි ඒකත් ස්නානයෙන් පස්සේ නෑමෙන් පස්සේ ඒ කිල්ලත් ඉවත් වෙලා යනවා ඉතින් මේකට කියනවා ඡේදන කිල්ල කියලා මේක කියන්නේ ඡේදන කිල්ල එතකොට අර ප්‍රවේශ කිල්ල කියලා කිව්වනේ අපි මම ප්‍රවේශ කිල්ල කියලා කිව්වා ඒකෙදි අපි දැන් කොටහලු හෝ දරුවන් වැදූ නිවසකට හෝ මලගෙදරකට හරි එහෙම නැත්නම් දෙවියන්ගේ ලෙඩ සරම්ප පැපොල කම්බුල් ගාය වගේ ලෙඩ හැදිච්ච තැන් ඒකත් කිලියේ ඒක ගැන කතා කරමු ඒ වගේ තැනකට ගිහිල්ලා විටක් කනවා එහෙම නැත්නම් තේ එකක් බොනවා එහෙම නැත්නම් කෑම ටිකක් කනවා අන්න ඒක ලොකුම කිල්ල एक भोजन किल्ल किल हूं इधि ओ अपी करण नमूत नुदन्ना देवाल
එතකොට මම කිව්වා අර පුද්ගලයාට ඇති වෙන සරම්ප එතකොට කම්බුල් ගාය පැපොල වගේ ওই දෙවියන්ගේ ලෙඩ කියලා අපේ මිනිස්සු ඉස්සර හඳුන්වාගේ ওই ලෙඩ හැදිච්ච ගෙවල් වල ඒක විස බීජ අධික තැන ඕක රෝග කිල්ල තමයි ඒකට කියන්නේ නමුත් මේකෙදි පැපොල කියන දේ සරම්ප කියන දේ ඒව හැදුනහම මේ අර ගෙඩි හැදිලා ඒව දවස් 7කින් පුපුරලා යනවා ඊට පස්සේ දවස් 7ක් විතර යනකම් හොඳට නානවා ඒ නාලත් සමහර විට ඒ සැරව ගලමින් තියෙනවා නම් ඒ තුවාල වේලිලා නැත්තම් අන්න ඒකට රුධිර කිල්ල හෝ ධාතුමල කිල්ල හෝ කිලුටු කිල්ල කියන දේවල් වලට අයිති වෙනවා මේ කිලිය ඔක්කොම එකිනෙකට ඈඳෙනවා ඒ හින්දා බොහොම ප්‍රවේශම් විය යුතුයි අපි මන්ත්‍රකරුවෙක් හැටියට යන්ත්‍රකරුවෙක් හැටියට නැත්තම් කට්ටලියෙක් ඇදුරෙක් හැටියට මේ දේවල් සම්බන්ධව දැනගත යුතු කාරණා. ඉතින් මේ රෝග කිල්ල කියන එක දැන් දන්නවා. ඊට පස්සේ ඌරුමස් හරක්මස් එතකොට ඔය අපි විශේෂයෙන් සඳහන් කරනවා යන්ත්‍ර මන්ත්‍ර දැමීමේදී විශේෂයෙන්ම රාජතරංගණී මහා මාතාංගය ශ්‍රී සද්දිව්‍ය රාජ යන්ත්‍ර වගේ දේවල් වලදී තෝරා මෝරා මගුරා මොනරා ඌරා හරකා ඔය මස් වර්ග භාවිතේ කරන්න එපා භාවිතේ තහනම් කරනවා යන්ත්‍රේ පැලඳුවෙන් පස්සේ ඒක ඊටාත්ම හොඳ නැතිම දෙයක් ඒ කිල්ල මාංශ කිල්ල කියනවා ඔය මාංශ කිල්ල හොඳම නැති දෙයක් ඒ හින්දා හිතන්න බලන්න ඔයාලා දන්නවා ඌරු මස් සරක් මස් වේම නිවසකට ගත්තාම නිවසේ හදලා අනුභව කරයන් පස්සේ ඒ නිවසේ ප්‍රශ්න ඇති වෙනවා ගහ මරා ගැනීම ඇති වෙනවා රණ්ඩු සරුවල් ඔය වගේ කිපෙන සුළු ස්වභාවයක් ඇති වෙනවා මේ මස් වර්ග ගෙදෙට ගත්තාම ඒකට කියනවා මාංශ කිල්ල කියලා. එතකොට අය මතයක් තියෙනවා මේ කංකුම් මුකුණු වෙන්න මියන දලු ඔය වර්ග ඒවා ආහාරයට ගත්තාම ඒකෙත් කිල්ලක් තියෙනවද කියලා අහනවා. ඇත්ත ඒකෙත් කිල්ලක් තියෙනවා. ඒකෙත් කිලි තියෙනවා. හැබැයි මේක පැය 24ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කෑවෙන් පස්සේ අද කෑවා නම් හෙට උදේ වෙනකොට ඒවා ශරීරයෙන් බැහැර කරනවා. අන්න ඒ අවස්ථාවෙන් පස්සේ නෑවෙන් පස්සේ ඒ කිල්ල පහව යනවා. හරි. එතකොට මාංශ කිල්ල ගැන කතා කරා, පලා කිල්ල ගැන කතා කළා, රෝග කිල්ල ගැන කතා කරා, ඡේදන කිල්ල, ප්‍රවේශ කිල්ල, භෝජන කිල්ල ඔය කිලි වර්ග ටික අපි කතා කරා. ඊට පස්සේ මම කියන්නම් මේ අපි රැයක් නිදාගෙන පහුදා උදෙන් නැගිටිනවා. ওই නැගිටිනකොට අපේ තියෙන නව දොරෙන්ම සැරව විස බීජ එළියට එනවා. ඒ ආපුවාම සමහරු ඉන්න උදෙන්ම නැගිටලා තේ එකක් බොනින් ගමන් මන්ත්‍ර පොත් අතර ගන්නවා කියවන්න. එහෙම නැතිනම් වෙන වෙන මන්ත්‍ර කටයුතු කාර්යයන් වල යෙදෙනවා. එතනදී විශේෂයෙන් මේක ලොකු කිල්ලක්. ඒක කිලුටු කිල්ල. නමුත් මොන කිල්ල ඒ කිල්ල වුණත් දවසයි තියෙන්නේ ඒක උදෙන්ම නැගිටලා ස්නානය කරානම් ඒ සියලු දේවල් හේදිලා යනවා. හේදිලා ගියන් පස්සේ කිලුටු කිල්ල අවසන් වෙනවා. ඕකට කියනවා අපි කිලුටු කිල්ල. ස්ත්‍රී පුරුෂ කව් සමාවෙන්න ස්ත්‍රී පුරුෂ කවුරු වුණත් රාත්‍රියේ නිදාගෙන උදේ අවදි වුණාම එහෙම නැත්නම් දවල් හරි කමක් නැහැ නිින්දක් නිදාගෙන අවදි වුණාන් පස්සේ එයාගේ නව දොරින්ම වැగిරෙනවා කුණු වැగిරෙනවා ඒවා කිලුටු කිල්ල පැත්තර තමයි අයිති වෙන්නේ. අනිත් එක තමයි අපිට යම්කිසි තුවාලයක් සිද්ධ වුණොත් ඒකෙන් ලේ වැగిරීමක් ඇති වෙනවා. ඒ ලේ වැగిරීම ඒකත් කිල්ල. ඒකට කියන රුධිර කිල්ල කියලා. මේකත් අපි හොදගත්තාම හොදලා අයින් ඉවත් කරගත්තාම නාලා පිරිසුදුනෙන් පස්සේ ඒ කිල්ලත් අවසන් වෙනවා. ඒකට කියනවා රුධිර කිල්ල කියලා. එතකොට ඊළඟ එක තමයි කිවිසුම් යාම, සොටු දියර ගැලීම, මල මූත්‍රාදිය ශරීරයේ තැවරී තිබීම. දැන් ඔය ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට කිවිසුමක් යනකොට අපේ කටෙන් පිට වෙනවා යම්කිසි බිඳිති, කෙළ බිඳිති. ඒවා අතේ ගෑවෙනවා. එහෙම නැතිනම්
අපි අත තියලා කිඹු කිවිසුම් යවන්න. එතකොට අතේ ගෑවෙනවා. ඒක අපි ලේන්සුවෙන් පිහිනුවා. ඊට පස්සේ ලේන්සු දා ගන්න සාක්කුවට. සාක්කුවෙන් කලිසමේ ගෑවලා කලිසමේ ඔය ඇඟේ ගෑවෙනවා. ඔය ආකාරයට සොදුරු සොටු දියර ගැලීම. ඒකත් එහෙමයි. මල මූත්‍රා ආදිය. ඔවත් ඇඟේ තැවරෙනවා යම් කිසි තැනක චුට්ටක් හෝ තැවරෙනවා. ඒකත් ඔයක කියන්නේ මේකට කියනවා මේ අපේ සතර මහා භූතයන්ගෙන් පිට වෙන කිලි කියලා විස බීජ කියලා. මේකට කියනවා ධාතු මල කිල්ල කියලා. මතක තියාගන්න ධාතු මල කිල්ල. ඉතින් ඒකත් ස්නානයෙන් පස්සේ ඒ කිල්ලත් අවසන් කරගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ සඳහන් කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් පිරිමින්ට හෝ ස්ත්‍රී පුරුෂ කාට හරි කමන්න රාත්‍රිය නිදාගත්තාම සිහිනෙන් ධාතු පිටවීම වෙනවා. එහෙම නැත්නම් ස්වයන්ව තමන්ගේ අතින්ම තමන්ම ධාතු පිට කිරීම කරනවා. අන්න ඒකත් කිල්ල. ඕකට කියන්නේ මෝචන කිල්ල කියලා. ඒ අවස්ථාවේදී ස්නානයෙන් පස්සේ ඒකත් ඒ කිල්ලත් අවසන් වෙනවා හොඳට සෝදලා පිරිසුදුනෙන් පස්සේ. හරි, ඊට පස්සේ යම්කිසි යුවලක් විවාහ දිවියට පාතබලා යම්කිසි ස්ථානයක් වෙන් කරගෙන යනවා. ඒ කියන්නේ පළවෙනි රාත්‍රිය ගත කරනවා. එහෙම ඒකටත් එහෙමයි. එහෙම නැතිනම් සෑම දිනකම සිදුවෙන සංවාසය ඒකත් එක්තරා කිල්ලා. ඒකට කියනවා සංවාස කිල්ල කියලා. මේකත් දෙදෙනාටම බලපවත්වන කිල්ලක්. දෙදෙනාගෙන්ම ඒ දේ සිද්ධ වෙන කිල්ලක් තමයි ඒකත්. හොඳ නැහැ. ඒක තමයි යන්තර ශාස්ත්‍රයේදී යන්තර ගුරුකම් කිරීමේදීදී කියන්නේ ස්ත්‍රී පාර්ශවයෙන් ඈත් වෙලා දවස් 7ක් පේවෙන්න ඕනි කියලා කියන්නේ. ස්ත්‍රී සංගමෙන් ඈත් වෙන්න කියලා. එතකොට මේ කිලි ගොඩක් ඒ වගේ වලකින්න පුළුවන්. ඉතින් මේක සංවාස කිල්ල කියලා හඳුන්වනවා. එතකොට අර මං කිව්ව විවාහ වෙලා පළවෙනි රාත්‍රිය ගත කරන එකට කියනවා මංගල කිල්ල කියලා. ඒකත් පැවිසි හතරක් වගේ ඇති වෙන්නේ. ඒකත් ස්නානයෙන් පස්සේ ඒ කිල්ලත් අවසන් කරගන්න පුළුවන්. එතකොට ස්ත්‍රීන්ට සිද්ධ වෙන මාසික ඔසප් වීම මාසයකට වරක් ඩිම්බ පිට කරන අවස්ථාව. ඒකට කියනවා මාස කිල්ල කියලා, නැත්නම් මාස් කිල්ල. ওই මාස් කිල්ල ඒ අසනීපේ හොඳ වුණාට පස්සේ ස්නානයෙන් පස්සේ ඒ කිල්ලත් අවසන් වෙනවා. ඊට පස්සේ තිනවා දරුණුම කිල්ලක් තමයි. කිලි වර්ග අතර දරුණුම කිල්ල තමයි මේ කියන්නේ කොටහලු කිල්ල. කොටහලු කිල්ල සිද්ධ වුණ දාසිට මාස 3ක් බලපැවැත්වෙනවා. මේක හොඳට අවධානයෙන් හොඳ කල්පනාකාරීව සිටිය යුතු දෙයක් තමයි මේ කොටහලු කිල්ල. මේක අනිවාර්යයෙන්ම මාස 3ක් පුරාවට තද බලව පවතිනවා. කොටහලු කිල්ල තද බලව පවතිනවා. ඒ හින්දා ඒ සම්බන්ධව හොඳ අවධානයකින් පසු වෙන්න. එතකොට තව එකක් තමයි අනිත් එක තමයි මේ වැදුම් කිල්ල. නැත්තම් ස්ත්‍රියක් දරුවෙකු ප්‍රසූත කිරීම මාස 9ක් විතර කුසෙහි තියාගන්න දරුවව බිහිවන අවස්ථාවේදී විශාල විස බීජ ප්‍රමාණයක් එළියට දැමෙනවා. ඒක වැදුම් කිල්ල කියනවා. ඒකට ඒකත් ඊටම තදබල කිල්ලක්. හැබැයි කොටහලු කිල්ලට වඩා ටිකක් අඩුයි. නමුත් මේකෙදි කියනවා සමහරු කියනවා දින 45ක් මේ කිල්ල පවතිනවා කියනවා. සමහරු කියනවා මාස 3ක් පවතිනවා කියලා. කොහොම නමුත් මාස 3ක් දක්වා කාලය වෙන් කරගෙන ඒ මාස 3 පරිසම් වෙලා මින් එහාට ගියන් පස්සේ නාල පිරිසුදුනෙන් පස්සේ මේ කිල්ල අවසන් වෙනවා. එතකොට ඒ ගැනත් හොඳ අවධානයකින් යොමු වෙන්න. ඊට පස්සේ තමයි පුද්ගලයෙක් මරණයට පත්වීම මරණ කිල්ල. ඒකත් 3 මාසක් තියෙනවා.
තුම්මසක් ගත වෙනකන් ඒ මරණ කිල්ල තියෙනවා. මේකේ සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ නැහැ ඒ කිල්ල තුන් මාසයක් යනකම්ම තියෙනවා. ඉතින් මම මේ සඳහන් කරේ අපේ ආදුනික අයට. අනිත් අය නම් මේ සම්බන්ධව දන්නවා. කිලි වර්ග අතරින් අපිට ගොඩක්ම අහුවෙන්න පුළුවන් කිලි ටිකක් තමයි මම මේ සඳහන් කරේ. මේවා ගැන හොඳ අවධානයක් යොමු කරගන්න මන්තර කරුවෙක් යන්තර කරුවෙක් වෙනවා නම් මේවා සම්බන්ධ හොඳ අධ්‍යයනයක් ලබා ගන්න. හරි. එහෙමනම් මේ සම්බන්ධව ඉගෙන ගන්න, තව තව පොතපත පරිශීලනය කරලා එකතු කර ගන්න දැනුම. එහෙනම් ඔබ සැම සියලුම දෙනාට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.